ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද අප්‍රේල් මාසයේ 16 වෙනිදා. අද නැවත උත්පාදනය වෙච්ච ඉරිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. අද ඉතාමත්ම ප්‍රීතිමත්ම දවසේ ප්‍රියාදර සහෝදරයනි, ජීවනයේ කෑම ශුද්ධෝ මතය 28 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය සහ 6 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. බයිබලයේ සඳහන් වෙන්නේ දේවදූතයා ඒ ස්ත්‍රීන්ට කතා කරමින් බය නොවෙල්ලා මක්නිසාද කුරුසේ ඇනගසන ලද ජේසුස් වහන්සේව නුඹලා සොයන බව දනිමි. උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ කී ලෙසම නැගිටිනොසේක. හාලෙලූයා. අපි අපේ දෙවියන් වහන්සේව, අපේ ගැලවුම්කාරයාව, අපේ මිදුම්කරුවාව මළවුන් අතරේ සොයන්ට නරකයි. දේවදූතයා ඒ මරියාට දුන් අවවාදේ වගේ තමයි අපි හැම කෙනෙකුටම ශුද්ධ ආත්මයන් වහන්සේ කියන්නේ. උන්වහන්සේ මෙහි නැහැ. උන්වහන්සේ කී ලෙසම නැගිටුණා. අපි ජීවත් වෙන ජීවිතය අපි ජීවත් වෙන්න ඕන අන්නේ උත්තාන වූ බලය අපේ ජීවිතේ ක්‍රියා කරන ජීවිතයක් හැටියටයි. මොකද ඒකට හේතුව උන්වහන්සේ මරණය පරාජය කළා. උන්වහන්සේ අපේ ලෙඩ රෝග උසුලා ගත්තා. උන්වහන්සේ අපේ දුප්පත්කම උසුලා ගත්තා. අපේ සාපය උසුලා ගත්තා. මේ හැමදේම කළේ උන්වහන්සේ අපට ජීවන දෙන පිණිස. සොරාවේ සොරකම් කරන්නට. නමුත් උන්වහන්සේ ආවේ අපට ජීවනය අධික ලෙස දෙන්නට. එතකොට මේ උත්තාන වීම කරන කොටගෙන රෝමයේ කී 4 කියනවා වගේ උන්වහන්සේ එතනින් තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට සනාත වුණේ. උන්වහන්සේ සනාත වුණා දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට. දෙවියන් වහන්සේ උන්වහන්සේව 3 වෙනිදා මළවුන්ගෙන් නැගිටුවේ ඒ ශුද්ධ වූ ආත්මයන් වහන්සේගේ බලය. ඒ වගේම සෝනේ ඉන්න බැරුව ගියා උන්වහන්සේට ඔබටයි මටයි තියෙන ප්‍රේමය නිසා. ඒ ප්‍රේමය අද ඔබගේ ජීවිතේ ජයග්‍රහය කරයි කියලා මා විශ්වාස කරනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක්. ඒ උත්තාන වූ ඉරිදාව ඔබට දේව ආශිරි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ කවුරුණත් කමක් නැහැ. උන්වහන්සේ උත්තාන වුණේ ඔබව ගලවන්නටයි. ආමෙන්.